Hello viewers, ඔන්න අදත් මම ලස්සන ෆිල්ම් එක රිවියු එකක් අරගෙන ආවා. මම අද ගෙනාවේ 2016 දී රිලීස් වෙච්ච FriendRequest කියන horror movie එක. ඉතින් අද කාලේ Facebook එකේ නැති කෙනෙක් නැහැ. ඉතින් දැන් ghost luck පටන් අරගෙන Facebook එක හරහා හොල්මන් කරන්න. ඉතින් මේකත් අන්න ඒ වගේ කතාවක්. මේ හොල්මන එන්නේ Facebook එකෙන්. ඉතින් අපි කෙලින්ම යමු කතාවට. කතාවේ මේන් කැරක්ටර් එක තමයි ලෝරා. ලෝරා කියන්නේ හයි ස්කූල් එක ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මෙයාට ගොඩක් යාළුවෝත් ඉන්නවා. ඒ වගේම මේ යාළුවන්ට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා එමත් ඉන්නවා. ඒ වගේම තමයි ලෝරාට Facebook එකේ ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලාත් ඉන්නවා. ඉතින් ලෝරා නිතරම යාළුවොත් එක්ක පාටිස් වලට එහෙම ගිහිල්ලා, ඒ වගේ වීඩියෝස්, ෆොටෝස් නිතරම FB අප්ලෝඩ් කරනවා. ඒ වගේම තමයි ඒවට ගොඩක් ලයික්ස්, කමෙන්ට්ස්, වියුස් එනවා. ඉතින් කතාවේ මුල් හරිය පෙන්නන්නේ ලෝරා කියන්නේ ගොඩක් යාළුවොත් එක්ක නිතරම සතුටින් ඉන්න කෙනෙක්. ලෝරාගේ බෝයි ෆ්‍රෙන්ඩ් තමයි කොබ්. ඉතින් මේ දෙන්නගේ කපල් ෆොටෝස් නිතරම FB එකට අප්ලෝඩ් වෙනවා. ඉතින් ওই විදිහට ලෝරා යාළුවොත් එක්ක රෙස්ටුරන්ට් එකේ ඉන්නකොට එයාට දකින්න හම්බ වෙනවා එක මේසෙක තනියම ඉන්න ගෑනු ළමයෙක්ව. ඒ ගෑනු ළමයා ටිකක් අමුතු පෙනුමක් තියෙන කෙනෙක්. මේ ගර්ල් ඔළුව රෙද්දගෙනුත් වහගෙන තනියම තමයි මෙතන ඉන්නේ. ඉතින් ලෝරා යත් එක්ක හිනා වෙලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට යාළුවොත් එක්ක ඉන්නවා. ඉතින් ඔතනින් කට් කරලා ඊළඟ දවසේ හයි ස්කූල් එක පෙන්නනවා. ස්කූල් එකේ ලෙක්චර් එකක් කරන අතරමඟදී එතෙන්ට එනවා අර කලින් දවසේ රෙස්ටුරන්ට් එකේ තනියම හිටපු ගෑනු ළමයා. එයා එතනත් පැත්තකට වෙලා තනියම තමයි ඉන්නේ. අර ගෑනු ළමයාගේ ලැප්ටොප් එකේ ඉස්සරහ පැත්තේ අමුතු චිත්‍රයක් ඇඳලා තියෙනවා. ඉතින් එතනින් කට් කරලා ආයෙමත් පෙන්නනවා ලෝරා යාළුවොත් එක්ක FB එකට ලොග් වෙලා ඒකේ තියෙන වීඩියෝස් ෆොටෝස් බල බල ඉන්නවා. ඉතින් ඔය අතර එකපාරටම මෙයාගේ FB එකට මැසේජ් එකක් එනවා. ඒකේ තියෙනවා "Hi Laura, it's Mariana from P6 class. Hoping we can be friends" කියලා. ඉතින් මේ මැසේජ් එක එවලා තියෙන්නේ අර ක්ලාස් එකේ තනියම හිටපු අමුතු ගෑනු ළමයා. ලෝරා කරන්නේ ඉතින් එයාගේ ප්‍රොෆයිල් එක view කරලා බලනවා. බලනකොට එයාගේ friends list එක 0. ඒ වගේම එයාගේ ප්‍රොෆයිල් එකේ අමුතුම જાතියේ ෆොටෝස් තමයි තියෙන්නේ. ඉතින් කට්ටිය අහනවා මෙයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක 0 වෙලා තියෙන්නේ ඇයි කියලා. එතකොට ලෝරා කියනවා මෙයා සමහර විට අලුතෙන් හදාගත්ත ප්‍රොෆයිල් එකක් වෙන්න ඇති කියලා. ඉතින් ලෝරා කරන්නේ මෙයාගේ ප්‍රොෆයිල් එකේ පල්ලෙහාට යනවා. ගිහිල්ලා බලනකොට මේකේ තියෙන ඔක්කොම ෆොටෝස්, වීඩියෝස් තියෙන්නේ black and white වලින්. ඒ වගේම ඒවා හරිම গুপ্ত වීඩියෝස්. ඉතින් ලෝරා මේ වීඩියෝස් ටික වෙලා බලන ගමන් කියනවා මට නම් මේ වීඩියෝස් වලට ගොඩක් ආස හිතුණා. ඒක නිසා මම තව ටිකක් වෙලා මේවට බලනවා කියලා. එතකොට එතනින් යාළුවෝ පිටත් වෙලා යනවා. ඉතින් ලෝරා තාමත් වීඩියෝස් ටික බලන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම තමයි අර තනියම හිටපු ගෑනු ළමයාගේ නම මරීනා. ඒ වගේම තමයි එයාගේ ප්‍රොෆයිල් එකේ නම දාලා තියෙන්නේ මරීනා කියන එක දෙකට කඩලා. ඉතින් මරීනා කරන්නේ ලෝරාට රික්වෙස්ට් එකක් දානවා. ලෝරාත් ඒක ඇක්සෙප්ට් කරනවා. ඉතින් ඇක්සෙප්ට් කරාට පස්සේ මරීනා ඒක දැකලා එයාට ගොඩක් සතුටු හිතෙනවා. ඉතින් එතනින් කට් කරලා ඊළඟ දවසේ වෙනනවා කට්ටිය ආයෙමත් ඉස්කෝලේට එනවා. එතනදී මරීනා ලෝරාව හම්බ වෙනවා. ඉතින් දෙන්නා ටිකක් වෙලා කතා කර කර ඉස්කෝලේට එනවා. ඉතින් මරීනා ඉන්නේ හොස්ටල් එකක. ඊට පස්සේ ලෝරා කියනවා මමත් ඉන්නේ තානායමක, අපි යාළුවෝ එක්ක ගොඩක් එන්ජොයි කරනවා. එතකොට මරීනා අහනවා ඔයාට ගොඩක් යාළුවෝ ඉන්නව නේද? එතකොට ලෝරා කියනවා ඔහෙම තමයි මට නම් යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා. ඉතින් ලෝරා එහෙම කිව්වම මරීනාගේ මූණ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊට පස්සේ ලෝරා කියනවා එහෙනම් කැම්පස් එකේදී හම්බ වෙමු කියලා. ලෝරා එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා ආයෙමත් පෙන්නනවා ලෝරායි ලෝරාගේ බෝයිෆ්‍රෙන්ඩ් උයි පොඩ්ඩක් ආදරේ කර කර ඉන්නවා. ඒ වගේම ලෝරාගේ Facebook account එකත් open කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට මරීනා කරන්නේ ලෝරාව ටැග් කරලා එක එක වීඩියෝස් ෂෙයා කරලා. ඒ වගේම තමයි තාම මරීනාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ ලෝරා විතරයි. එතකොට ලෝරා කියනවා යාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට යා තනිකඩ වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මරීනා එක දිගට ලෝරාට මැසේජ් කරන්න පටන් ගන්නවා. ඔයා බිසිද? කොහෙද ඉන්නේ? ඇයි රිප්ලයි කරන්නේ නැත්තේ? ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ඊළඟ දවසේ උදේ ලෝරා යනවා ජොගින් කරන්න. ඉතින් ජොගින් කරන අතරමඟදී ලෝරා කරන්නේ FB එකට ලොග් වෙලා බලනවා තමන්ට ආපු මැසේජ් මොනවද කියලා. බලනකොට යාගේ යාළුවෝ ගොඩක් මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම තමයි අන්තිමට මරීනා එක දිගට මෙයාට මැසේජ් කරලා ඔයාගේ බර්ත්ඩේ එක හෙට නේද? ඒකට කවුද එන්නේ? පාටි එකක් ගන්නවද? මමත් ගොඩක් ආසාවෙන් ඉන්නවා ඒකට එන්න. ඉතින් මේව දැක්කම ලෝරාට පොඩ්ඩක් එපා වෙනවා මේක මොන ඇණයක්ද කියලා. ඉතින් එතනින් කට් කරලා ආයෙමත් පෙන්නනවා ලෝරා ගෙදර ගිහිල්ලා යාගේ යාළුවොත් එක්ක FB එකට ලොග් වෙලා එක එකව බල බල ඉන්නවා. මරීනා නම් මහා ඇණයක්. ඔයලායෙත් මට මැසේජ් කරනවා, ෆොටෝස් දානවා. ඉතින් ඒ වෙලාවේ එකපාරටම මරීනා ලෝරාට ෆොටෝ එකක් සෙන්ඩ් කරනවා. ඒ ෆොටෝ එකේ තියෙන්නේ ලෝරායි මරීනායි ගොඩක් ලං වෙලා ඉඳලා ගත ෆොටෝ එකක්. ඉතින් එහෙම ඇත්තටම ෆොටෝ එකක් අරන් තිබුණේ නැහැ. මෙයා මේක එඩිට් කරලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක දැක්කම යාළුවොත් ලෝරාට විහිළු කරනවා. ඔගොල්ලෝ දෙන්න නම් හොඳට මැච් වෙනවා කියලා. ඉතින් ලෝරාට මේ
වෙලාවේ මරිනත් එක්කම හොඳටම කේන් තියනවා. ඊට පස්සේ ඉතින් ලෝරාගේ යාළුවෝ කියනවා අපි පොඩ්ඩක් මෙයාගේ ටයිම්ලයින් එකට ගිහිල්ලා බලමු කියලා. අයමත් එයාගේ ටයිම්ලයින් එක බලන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ටික ටික ස්ක්‍රෝල් කරගෙන යනකොට අන්තිමට මෙයාගේ පරණ පෝස්ට් ටික ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඒවා බලපු ගමන් කට්ටිය ෂොක් වෙන්න පටන් ගන්නවා. මේකේ තියෙන්නේ ආ විරූපී මිනිස්සු ඉන්න කාටුන්. ඒ වගේම තමයි මිනිසුන්ගේ බෙලි කඩලා ඔලු පාගෙන කාටුන් වගේම තමයි අමුතු ජාතියේ ගුප්ත වීඩියෝස් ගොඩක් මේකේ තියෙනවා. ඉතින් මේව දැකලා යාළුවෝත් බය වෙලා කියනවා මේකිනම් හරියන්නේ කියක් නෙමෙයි. ඇයි ඔයා තාමත් මෙයාව ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ තියාගෙන ඉන්නේ කියලා. ඉතින් ඔතනින් කට් කරලා ඊළඟ දවසේ පෙන්නනවා. අද තමයි ලෝරාගේ බර්ත්ඩේ එක. ඉතින් ඒ වෙලාවෙම මරිනාගෙන් වීඩියෝ කෝල් එකක් එනවා. ඇවිල්ලා කියනවා ඔයාට සුබ උපන්දිනයක්. මං ඊයේ උපු මැසේජ් ටික ඔයා දැක්කා නේද කියලා. එතකොට ලෝරා කියනවා ඔව් මම ඒව ටික දැක්කා කියලා. එතකොට මරිනා කියනවා ඔයා මාත් එක්ක තරහෙන්ද ඉන්නේ? මගේ මොකක් හරි වැරද්දක් වුණාද කියලා. එතකොට ලෝරා කියනවා එහෙම කිසිම දෙයක් උනේ නෑ. මම ඔයාත් එක්ක තරහ නෑ කියලා. එතකොට මරිනා අහනවා අද රැට ඔයාගේ බර්ත්ඩේ එක යාළුවොත් එක්ක සමරනවා නේද? ඒකට මාත් දෙනවා කියලා. එතකොට ලෝරා කියනවා මුකුත් පාටියක් නම් අද නැහැ. අද කරන්නේ මමයි බොයෆ්‍රෙන්ඩුයි පොඩ්ඩක් එළියට යනවා. අපි දෙන්න විතරයි යන්නේ කියලා. ඉතින් ඒක දැනගත්තම මරිනට පොඩක් දුක හිතෙනවා. ඉතින් එතනින් කට් කරලා පෙන්නනවා එදා දවසේ රෑ ලෝරාගේ බර්ත්ඩේ පාටි එක. ඉතින් ලෝරා මරිනට බොරුවක් තමයි කිව්වේ එදා රෑට මුකුත් පාටියක් නැහැ. කරන්නේ බොයෆ්‍රෙන්ඩ් එක්ක එළියට යන එක විතරයි කියලා. ඉතින් ඇත්තටම මෙතන පොඩි පාටියක් තිබිලා තිනවා. ඒකට යාගේ යාළුවෝ ඔක්කොම ටිකයි නෑදෑයෝ හැමෝම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මරිනා කරන්නේ මේගොල්ලොත් එක්කත් පාටිය සෙලිබ්‍රේට් කරන ගමන් කට්ටියත් එක්කම ෆොටෝස් අරන් ඒවා FB අප්ලෝඩ් කරනවා. ඉතින් FB අප්ලෝඩ් කරපු ගමන් මරිනා දකිනවා මෙයා උදේ බොරුවක් කියලා තියෙන්නේ. මෙයා යාළුවොත් එක්ක සෙලිබ්‍රේට් කරන්න ගිහිල්ලා කියලා. ඉතින් මේක දැනගත්තම මරිනාට ගොඩක් කේන්ති යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ඊළඟ දවසේ උදේ ලෝරා ඉන්නවා හයිස්කූල් එකේ කැෆටේරියා එකේ. එතනට එනවා මරිනා. ඇවිල්ලා ලෝරාට හයියෙන් කෑ ගහලා කියනවා අයියෝ මට බොරු කිව්වේ. ඔයා ඊයේ යාළුවෝ එක්ක පාටි එක සෙලිබ්‍රේට් කරා නේද කියලා. එතකොට ලෝරා කියනවා මට සමා වෙන්න මම ඔයාට රිද්දන්න හිතන්ගෙන හිටියේ නැහැ. අපි මේ ගැන පස්සේ කතා කරමු කියලා එතනින් යන්න හදනකොටම ආයිමත් මරිනා කරන්නේ ලෝරාව අල්ලගෙන අහනවා ඇයි මෙහෙම කරේ? මම ඔයාට දෙන්න තෑග්ග කුල්ලාස්ති කරගෙන තිබුණේ කියලා හයියෙන් කෑ ගහනවා. ඉතින් මෙහෙම රණ්ඩු කරනකොට කැෆටේරියා එකේ ඉන්න අනිත් අයටත් මේ සිද්ධිය ඇහිලා හැමෝම බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ලෝරාටත් දැන් කරගන්න දෙයක් නැහැ. ලෝරාටත් හරි ලැජ්ජයි. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක ගහගන්න පටන් ගන්නවා. ඉතින් මේ රණ්ඩු අතරෙදි ලෝරාගේ අතින් මරිනා ඔළුව වහන් ඉන්න රෙදි කෑල්ල ගැලවෙනවා. ඉතින් එහෙම ගැලවුණාම දකින්න හම්බ වෙනවා මරිනාගේ ඔළුවේ සමහර තැන්වල කොණ්ඩේ නැහැ. ඉතින් මේ සිද්ධිය වෙච්ච ගමන් මරිනාටත් ගොඩක් ලැජ්ජ හිතිලා එතනින් පිටත් වෙලා යනවා. ඉතින් එතනින් කට් කරලා ආයමත් පෙන්නනවා ලෝරා ගෙදර ගිහිල්ලා ආයමත් FB එකට ලොග් වෙලා බලනවා. ඉතින් එතනදී ආයමත් මරිනාගෙන් එනවා වීඩියෝ කෝල් එකක්. ලෝරා එක ආන්සර් කරන්න නැතුව කට් කරනවා. ඊට පස්සේ මරිනා ලෝරාට එක දිගට මැසේජ් කරනවා I am very sorry කියලා. ඉතින් ලෝරා කල්පනා කරනවා මේ මොන වදයක්ද කියලා. එහෙමම කරන්නේ මරිනාව අන්ෆ්‍රෙන්ඩ් කරලා දාන එක. ඉතින් ලෝරා මරිනාව අන්ෆ්‍රෙන්ඩ් කරපු ගමන් ආයමත් මරිනාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක 0 වෙනවා. ඉතින් මේක දැක්ක ගමන් මරිනාට පාට ගේන්ති. ඉතින් ඔතනින් එහෙමම කට් කරලා රෑ වෙන සීන් එක පෙන්නනවා. ලෝරා නිදාගෙන ඉඳලා නැගිටලා යනවා වතුර ටිකක් බීලා එන්න කිචන් එකට. ඉතින් ඒ යන අතරමඟදී දකින්න හම් වෙනවා ලෝරාට එයාගේ කණ්ණාඩිය එල්ලපු තැන. ඒ කණ්ණාඩිය වෙනුවට තියෙන්නේ එදා මරිනාගේ වීඩියෝ එකක තිබිච්ච කණ්ණාඩියක්. ඉතින් ලෝරා ටිකක් වෙලා මේක දිහා බලාගෙන ඉන්නකොට කණ්ණාඩිය ඇතුලෙන් පේන්න ගන්නවා කැලයක් මැද්දෙන් කළු පාට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ඉස්සරහට එනවා. ඉතින් ඒකම ලෝරාගේ පිටිපස්සේ ඉන්නවා විරූපී කෙනෙක්. ඉතින් ඒකම ලෝරාගේ අම්මා ලයිට් දාගෙන එතෙන්ට එනවා. ඉතින් ලයිට් එක දානවත් එක්කම අර තිබිච්ච කණ්ණාඩියත් යථාතත්වයට පත් වෙලා ඒකට එතන හිටපු අර විරූපී කෙනත් ඩිසපිය වෙලා යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ඊළඟ දවසේ උදේ ලෝරා ලෙක්චර්ස් වලට ගිහිල්ලා. ඉතින් එතනදී ලෙක්චර් ඇවිල්ලා ස්ටුඩන්ට්ස්ලාට කියනවා අද ඔයාලට අසුබ ආරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ එක්ක මෙච්චර කල් ඉගෙන ගත්ත මරිනා විලියම්ස් කියන කෙනා සූසයිඩ් කරගෙන කියලා. ඉතින් ඒක අහපු ගමන් ලෝරායි එයාගේ යාළුවා ටිකයි ෂොක් වෙලා යනවා. ඒ වගේම ලෙක්චර් කියනවා එයා සූසයිඩ් කරගන්න වීඩියෝ එක රෙකෝඩ් කරලා කැම්පස් එකට එවලා තියෙනවා කියලා. ඒ වගේම එයා කියනවා අපි මේ වීඩියෝ එක ඩිලීට් කරන්න කලින් කවුරු හරි වීඩියෝ එක අපෙන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි කවුරු හරි මේ වීඩියෝ එක ෂෙයා කරොත් එයාව කැම්පස් එකෙන් අස් කරලා දානවා කියලා. ඉතින් එතනින් කට් කරලා පෙන්නනවා එදා දවසේ රෑ වෙලා ලෝරා නිදාගෙන ඉන්නවා. ඒකම ලෝරාට එනවා මැසේජ් එකක් වීඩියෝ එකක් සෙන්ඩ් වෙලා තියෙනවා කියලා ආගේ FB එකට. ඊට පස්සේ ලෝරා FB ලොග් වෙලා බලනවා මොකද්ද මේ වීඩියෝ එක කියලා. බලනකොට තමයි දැනගන්නේ ඒ තියෙන්නේ මරිනා සූසයිඩ් කරගන්න වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකේ මුලින්ම තියෙන්නේ මරිනා ලෝරාගේ ෆොටෝ එකක් කැමරාවට අල්ලගෙන ඉන්නවා. ඒකම ෆොටෝ එක අරගෙන පුච්චනවා. ඉතින් එහෙම පුච්චන තමයි මරිනා සූසයිඩ් කරගන්නේ.
ඉතින් මේක දැකලා ලෝරා ගොඩක් බය වෙනවා. ඉතින් ලෝරා බය වෙලා කෑ ගහනකොට එතෙන්ට යාගේ බොයෆ්‍රෙන්ඩ් ඇවිල්ලා කියනවා කවුද මේ මගුලෝ යාට එව්වේ කියලා. එතකොට ලෝරා කියනවා මේක ඒකම තමයි ඉවලා තියෙන්නේ කියලා. එතකොට බොයෆ්‍රෙන්ඩ් අහනවා කොහොමද ඒක ඉවන්නේ ඒකේ මැරිලා ඉන්නේ කියලා. එතකොට ලෝරා කෑ ගහනවා එමත් ඒක මන් දන්නේ නැහැ කොහොම හරි ඒක තමයි ඒක ඉවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බොයෆ්‍රෙන්ඩ් මේ වීඩියෝ එක කොච්චර ඩිලීට් කරන්න හැදුවත් ඒක ඩිලීට් කරන්න දෙන්නේ නැහැ. එරර් මැසේජ් එකක් එනවා. එතකොට බොයෆ්‍රෙන්ඩ් කරන්නේ ලැප් එකේ ඩිස්ප්ලේ එක වහලා දානවා. ඉතින් එතනින් කට් කරලා ඊළඟ දවසේ උදේ පෙන්නවා එමත් ලෝරා ලෙක්චර්ස් එකේ ඉන්නකොට ලෝරාට ලෝරාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ මැසේජ් එකක් එනවා ඇයි ඔයා ඒක පෝස්ට් කරේ කියලා. ඒකම ලෝරා කරන්නේ FB එකට ලොග් වෙලා බලනවා මොකද්ද එයා පෝස්ට් කරලා තියෙන්නේ කියලා. ලොග් වෙලා බලනකොටම ලෝරාට දකින්න හම්බ වෙනවා යාගේ account එකෙන්ම මරීනා සුසයිඩ් කරගන්න වීඩියෝ එක පෝස්ට් වෙලා කියලා. ඉතින් ලෝරා කල්පනා කරනවා එයා නොදැනුවත් කොහොමද මගේ account එකෙන් මේම දෙයක් පෝස්ට් උනේ කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක මරීනාටයි ලෝරාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න හැමෝටමයි ටැග් වෙලා තියෙනවා. ඉතින් ලෝරා කරන්නේ ඉක්මනට ගිහිල්ලා මේ වීඩියෝ එක ඩිලීට් කරන්න හැදනවා. ඩිලීට් කරන්න හැදුවත් කලින් දවසේ වගේම මේක ඩිලීට් වෙන්නේ නැහැ. ඒකට එරර් මැසේජ් එකක් එනවා. ඒ වගේම තමයි මේ පෝස්ට් එකට එක දිගට කමෙන්ට්ස් එනවා මොකද්ද මේ වීඩියෝ එක ඇයිවා මේ වගේ වැඩක් කරේ කියලා. ඊට පස්සේ ලෝරා යාගේ අලුත් එක එලියට ඇවිල්ලා මේ account එක ඩිලීට් කරන්න try කරනවා. ඒ වගේම password reset කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න හැදුවත් ඒවා හැම එකටම එන්නේ එරර් මැසේජ් එකක්. ඒ වගේම තමයි ලෝරා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ගිහිල්ලා බැලුවම එතන මරීනත් ඒකේ ඇඩ් වෙලා ඉන්නවා. ඉතින් ලෝරා කල්පනා කරනවා unfriend කරපු කෙනා කොහොමද මේ ආයෙමත් ඇඩ් වෙලා ඉන්නේ කියලා. එතකොට යාළුවෝ කියනවා ඔය මැරිච් එකේනම unfriend කරලා දාන්න කියලා. ඉතින් ලෝරා unfriend කරන්න හැදුවත් ඒකටත් එන්නේ අර error message එකම තමයි. ඉතින් ඊළඟ දවසේ CID officers ලා කට්ටියකුත් ඇවිල්ලා ලෝරාගෙන් ප්‍රශ්න කරනවා මේ වීඩියෝ එක ගැන. ඉතින් ලෝරා කියනවා මේක මම දන්නේ නැහැ. මමත් නොදැනුවත්ව තමයි මේ දේ වීඩියෝ වෙලා තියෙන්නේ කියලා. එතකොට CID officers ලා අහනවා මේ වීඩියෝ එකේ තිබුණා මරීනා suicide කරගන්න කලින් ලෝරාගේ photo එකක් පෙන්නගෙන ඉන්නවා. ඉතින් ලෝරා කියනවා ඒකත් මම දන්නේ නැහැ. ඒ කිසිම දෙයක් මම නොදැනුවත්ව වෙච්ච දේවල් කියලා. ඒ වගේම ටික වෙලාවකින් ලෝරා FB එකට call කරලා කියනවා තමන්ගේ account එක අයින් කරලා දාන්න කියලා. එතකොට FB එකේ ඉන්න නිලධාරියා කියනවා අපිට මේ විදිහේ account එකක් find වෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් ලෝරටත් කරගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඊට පස්සේ ලෝරා කෙලින්ම යනවා යාගේ යාළුවෙක් හම්බෙන්න. එයා හොඳ හැකර් කෙනෙක්. ගිහිල්ලා කියනවා මේ වීඩියෝ එක අයින් කරලා දෙන්න කියලා. ඉතින් මේ හැකර් කරන්නේ මෙයාගේ account එකට log වෙලා බලනවා ඒකේ coding වලට ගිහිල්ලා. ඉතින් මේ හැකර් මේ coding එකට ගිහිල්ලා බැලුවත් එතන coding එකක් වෙනුවට තියෙන්නේ වෙනම පිස්සු විකාරයක්. ඉතින් හැකර්ටත් හිතාගන්න බෑ මේ මොකද්ද කියලා. ඒ වගේම තමයි මේ පිස්සු නටන coding එක copy කරගන්නවත් edit කරගන්නවත් දෙන්නේ නැහැ. ඉතින් හැකර් කියනවා මට මේකට කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේම තමයි මේ මරීනා මැරිලා හිටියත් එයාගේ FB account එක තාමත් update වෙනවා. ඊට පස්සේ එතනින් cut කරලා ආයෙමත් පෙන්නනවා ලෝරා ගෙදර ඇවිල්ලා boyfriend එක කතා කර කර ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ පේනවා FB එකේ මරීනාගේ account එකේ එකපාරට video එකක් upload වෙනවා. ඉතින් මේ video එකේ තියෙන්නේ ලෝරාගේ හොඳම යාළුවෙක්ගේ boyfriend කෙනෙක්ගේ photo එකක්. ඒ photo එක ටික ටික දිය වෙලා යනවා පේනවා. ඊට පස්සේ එතනින් cut කරලා පෙන්නනවා ඒ යාළුවාගේ boyfriend ව. එයා ලෝරාගේ යාළුවත් එක්ක call එකක් ගන්න ගමන් lap එකේ මොකක් හරි දෙයක් කර කර ඉන්නවා. ඉතින් ඒ call එක අතරමඟදී එකපාරට call එකේ signal නැති වෙලා call එක cut වෙනවා. ඒකම ලැප් එකේ ඩිස්ප්ලේ එකේ බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ වෙලාවේ ලැප් එකේ ඩිස්ප්ලේ එකෙන් මෙයාගේම මූණ පේන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවකින් මෙයාට ඇහෙනවා ගේ ඇතුලෙන් අමුතු ශබ්ද වගයක් ඇහෙනවා. මෙයා ඒ පැත්තට යනවා මොනවද වෙන්නේ කියලා බලන්න ගිහිල්ලා කාමරයකට ගිහිල්ලා බලනකොට මෙයාට දකින්න හම්බ වෙනවා දෙබරු රංචුවක් කියලා කූඩුවක් බැඳලා තියෙනවා. ඉතින් එහෙමම මෙයා පොඩ්ඩක් පල්ලෙහා බලද්දී එතන ඉන්නවා විකෘති වෙච්ච මූණු තියෙන ළමයි දෙන්නෙක්. ඉතින් ඒක දැකපු ගමන් මෙයා බය වෙලා ගිහිල්ලා කෙලිම ලිෆ්ට් එකේ නගිනවා. නැගලා ලිෆ්ට් එකෙන් පල්ලෙහාට එන ගමන් ඉන්නකොට ලිෆ්ට් එක ඇතුලේ බමරු කූඩුවක් බැඳලා තියෙනවා. එතනදී එම්මම පාව එකක් කට් වෙනවා. එතනින් එහෙමම කට් කරලා පෙන්නනවා. ඊට පස්සේ යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා ලිෆ්ට් එකට නගින්න එළියට වෙලා බලාගෙන ඉන්නවා මෙයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා. ඉතින් ලිෆ්ට් එක ඇරලා බලපු ගමන් මෙයාට දකින්න හම්බෙන්නේ ලිෆ්ට් එකේ ගොඩක් ලේ පැල්ලම් තියෙනවා. ඒ වගේම තමයි යාගේ බොයෆ්‍රෙන්ඩ් ලිෆ්ට් එකේ බිත්ති වලට ඔළුව ගහ සූසයිඩ් කරගන්න try කරනවා. ඉතින් එතනින් කට් කරලා ඊට පස්සේ ආයෙමත් පෙන්නනවා මේ ලෝරාගේ යාළුවවයි යාගේ බොයෆ්‍රෙන්ඩ් වයි දෙන්නම හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා. ඉතින් මේ යාළුවත් බයටයි ෂොක් වෙලා මේ වෙච්ච දේ දැක්කම. එතෙන්ට ඉතින් ලෝරා යාගේ බොයෆ්‍රෙන්ඩ් උත් එනවා. එතකොට ලෝරාගේ යාළුවා ලෝරාට බනිනවා ඔයා නිසා තමයි මේ හැම දෙම උනේ ඒක නිසා මෙතනින් යන්න කියලා. ඉතින් එතකොට ලෝරාත් එතනින් පිටත් වෙලා යනවා. ඉතින් එතනින් කට් කරලා ආයෙමත් පෙන්නනවා ලෝරා ගෙදර ගිහිල්ලා යාගේ බොයෆ්‍රෙන්ඩ් එක කතා කර කර ඉන්නවා. එතකොට යාගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා පොඩ්ඩක් FB එකට ලොග් වෙලා බලන්න කියලා. එතකොට ඒ වෙලාවෙම ලෝරා FB එකට ලොග් වෙලා බැලුවම යාට දකින්න හම්බ වෙනවා ලෝරාගේ account එකෙන්ම වීඩියෝ එකක් upload වෙලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තියෙන්නේ අර ලෝරාගේ යාළුවගේ බොයෆ්‍රෙන්ඩ් ලිෆ්ට් එක ඇතුලේ ඔළුව ගහගෙන සූසයිඩ් කරගන්න හදන වීඩියෝ එක. ඉතින් ලෝරා කලබල වෙලා ඒ වීඩියෝ එක delete කරන්න හැදුවත් ඒක delete කරන්න දෙන්නේ නැහැ error message එක එනවා. එතකොට ලෝරාගේ අම්මත්
ඇවිල්ලා ලෝරාට බනිනවා ඔය account එක ඉක්මනට delete කරලා දාන්න කියලා. ඉතින් ලෝරා දන්නේ ඒක කරන්න බෑ කියලා. ඊට පස්සේ ලෝරා කරන්නේ post එකක් දානවා මේ දේවල් කරන්නේ මම නෙමෙයි මේ කිසිම දෙයකට මම සම්බන්ධ නැහැ කියලා. ඉතින් ඒ post එක type කරගෙන යනකොට එකපාරට ඒකේ තියෙන අකුරු ටික වෙනස් වෙලා automatically වෙනම post එකක් හැදෙනවා. ඔයාට දැන් තේරෙනවද තනිවීම කොච්චර අමාරුද කියලා. ඊට පස්සේ එතනින් cut කරලා පෙන්නනවා ලෝරාගේ campus එකේ ප්‍රධානියා එක්ක ලෝරා කතා කර කර ඉන්නවා. ඒ වගේම ප්‍රධානියා කියනවා මට අනිත් students ලගෙන් ලොකු පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ඔයාව අයින් කරන්න දාන්න කියලා. ඒක නිසා මට ඔයාව අනිවාර්යයෙන්ම අයින් කරන්න වෙනවා කියලා. ඊට පස්සේ එතනින් cut කරලා පෙන්නනවා ලෝරා යනවා හැකර් එක්ක මරීනාගේ ගෙදරට. ඉතින් ගෙදරත් සීල් තියලා තියෙන්නේ. මේගොල්ලෝ සීල් කඩාගෙන ගිහිල්ලා එතන පොඩ්ඩක් check කරලා බලනවා. බලනකොට ලෝරාට හම්බ වෙනවා එතන තිබිලා අමුතු જાතියේ චිත්‍ර වගේක්. ඒ වගේම හම්බ වෙනවා මරීනා පොඩි කාලේදී යාගේ ස්කෝලේදී ගත group photo එකක්. ඒ වගේම ඒකේ හිටපු දෙන්නෙක්ගේ මූණු කුරුටු ගාලා දාලා තියෙනවා. ඊට පස්සේ කරන්නේ මේ දෙන්නත් එක්ක යනවා ඒ ස්කෝලේ හොයාගෙන. ඉතින් මේ දෙන්නා ස්කෝලේට ගිහිල්ලා ලෝරා යනවා කෙලින්ම ස්කෝලේ ප්‍රධානියව හම්බ වෙන්න ගිහිල්ලා ඇත්තක ටිකක් වෙලා කතා කර කර ඉන්නවා. ඒ අතර අර හැකර් යනවා ආයිමත් වෙනම කාමරයකට ගිහිල්ලා මරීනාගේ FB account එක පොඩ්ඩක් study කරන්න. ඒ වගේම එතනදී ලෝරාට දැනගන්න හම්බ වෙනවා මරීනාගේ ඇත්ත නම මරීනා විලියම්ස් නෙමේ මරීනා නෙට්ෆර් කියලා. ඉතින් තව ටිකක් කතා කරනකොට ලෝරාට දැනගන්න හම්බ වෙනවා මරීනා කියන කෙනා ඉස්සරින්දම තනියම හිටපු කෙනෙක්. ඒ වගේම අර පින්තූරේ මූණු කුරුටු ගාලා තිබිච්ච දෙන්නා මරීනාට ගොඩක් කරදර කරලා තියෙනවා. ඒ වගේම තමයි පස්සේ කාලෙක ඒ දෙන්නා කාමරයක මැරිලා ඉන්නව හම්බුණා කියලා. ඉතින් ඔය අතර අර හැකර් තාමත් මරීනාගේ FB account එක study කරන ගමන් ඉන්නේ. ඒකෙදී හම්බ වෙනවා බ්ලැක් මිරර් කියලා එකක්. ඉතින් ඒ බ්ලැක් මිරර් එක තමයි එදා අර ලෝරාටත් එයාගේ ගෙදර දීක පාට පේන්න පටන් ගත්තේ. ඉතින් මේ හැකර් කරන්නේ බ්ලැක් මිරර් කියන එක පොඩ්ඩක් Google search කරලා බලනවා මොකද්ද කියලා. ඉතින් මෙහෙම නිතරම search කර කර ඉන්නකොට එකපාරට මේ හැකර්ගේ ලැප් එකත් blink වෙන්න පටන් ගන්න. එකපාරට මරීනාගේ රූපයක් ඇවිල්ලා කෑ ගහනවා මගෙන් ඈත් වෙලා ඉන්න මාව අල්ලන්න එන්න එපා කියලා. ඉතින් ඒ වෙලාවේ මේ හැකර් බය වෙලා එතනින් දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතනින් cut කරලා පෙන්නනවා ලෝරාගේ තවත් යාළුවෙක් bathroom එකේ නාන ගමන් ඉන්නවා. ඉතින් එයාට ඒ වෙලාවේ අමුතු සද්දයක් ඇවිල්ලා ගිහිල්ලා බලනකොට එයාගේ ලැප් එකේ FB එක open වෙනවා තියෙනවා. ඉතින් මේ යාළුවගේ නම Miss Isi. ඒ වගේම මෙයාගේ FB එකේ තියෙනවා Miss Isi became friends with Maria කියලා. ඒ කියන්නේ මේ Miss Isi කියන කෙනා නොදැනුවත්වම මරීනාගේ friend කෙනෙක් වෙලා තියෙනවා. ඉතින් මේක දැකපු ගමන් Miss Isi බය වෙනවා. ඊට පස්සේ එතනින් cut කරලා පෙන්නනවා ආයිමත් අර කලින් hospitalize කරලා හිටපු ලෝරාගේ යාළුවව. එයාගේ නම Isabel. ඉතින් මෙයාට එතන සද්දයක් ඇහිලා පොඩ්ඩක් ගිහිල්ලා වෙන ඇඳක් දිහා බලනවා. ඉතින් ඒ ඇඳ දිහා බලනකොටම ඉතින් ඉසබෙල් ආයමත් බය වෙලා දුවන්න පටන් ගන්නවා. ඉතින් එහෙම ඉසබෙල් දුවගෙන යනකොට එයාට මගක් හරියේදී ආයමත් හම්බ වෙනවා විකෘති වෙච්ච මූණු තියෙන ළමයි දෙන්නෙක්. ඉතින් ඉසබෙලා ඒක දැකලා ආයමත් අනිත් පැත්තට දුවන්න පටන් ගන්නවා. ඉසබෙල් එතනින් පිටත් වෙලා කෙලින්ම කාමරයකට දුවලා දොර වහ ගන්නවා. ඉතින් ඉසබෙල්ට එතනින් දකින්න හම්බ වෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඉතින් ඉසබෙල් මේක දැක්කම කෑ ගහන්න පටන් ගන්නවා මේක ඇත්තක් නෙමෙයි මේක ඇත්තක් නෙමෙයි කිය කිය. ඉතින් ඒ වෙලාවෙම එතෙන්ට විරූපී මූණක් තියෙන කෙනෙක් ඇවිල්ලා ඉසබෙව ඝාතනය කරනවා. ඉතින් සුපුරුදු විදිහටම ලෝරාගේ account එකේ මේ වෙච්ච murder එකත් එහෙමම වීඩියෝ එක upload වෙලා තියෙනවා. ඉතින් මේව දකිනකොට දැන් ලෝරාගේ friends list එක හොඳටම අඩු වෙලා 185ට බහැලා තියෙන්නේ. ඊට පස්සේ කරන්නේ ලෝරාගේ යාළුවෝ ටිකත් මේ ලෝරාව unfriend කරන්න try කරනවා. ඒ වුණාට මේ යාළුවන්ට ලෝරාව unfriend කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකටත් error message එකක් එනවා. ඊට පස්සේ එතනින් cut කරලා පෙන්නනවා ලෝරා අර hacker එක කතා කර කර ඉන්නවා. හැකර් මෙතනදී ලෝරාට පැහැදිලි කරලා දෙනවා යා දැන් හොයාගත්ත දේවල් ටික. හැකර් ලෝරාට කියනවා මේක සියදිවි නසා ගැනීමක් නෙමෙයි මේක චාරිත්‍රයක් කියලා. ඉතින් ඒ චාරිත්‍රය තමයි මෙන්න මේ බ්ලැක් මිරර් කියන එක. මේක අවුරුදු දහස් ගණන් තිස්සේ ගුප්ත විද්‍යාවට භාවිත කරලා තියෙන දෙයක්. ඉතින් මේ බ්ලැක් මිරර් එකෙන් කරන්නේ කවුරු හරි මේ මිරර් එක දිහා බැලුවොත් එයාට පුළුවන් ඒක මිරර් එකෙන් එහා පැත්තේ තියෙන වෙනත් මානයක් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි මේ බ්ලැක් මිරර් එකක් දිහා කවුරු හරි බලාගෙන ගිනි තියාගත්තොත් එයාට පුළුවන් නරක ආත්මයක් වෙන්න. ඉතින් මේ මරීනා කරලා තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්. එතකොට ලෝර අහනවා කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා. එතකොට හැකර් කියනවා ඒකට කරන්න තියෙන්නේ මරීනා සුසයිඩ් කරගන්න වෙලාවේ එයා බලන් හිටපු බ්ලැක් මිරර් එක හොයාගෙන ඒක විනාශ කරන්න ඕනේ කියලා. ඒ වගේම හැකර් කියනවා මරීනා බ්ලැක් මිරර් එක විදිහට යූස් කරලා තියෙන්නේ එයාගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක. අපිට එයාගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක හොයාගෙන විනාශ කරලා දැම්ම නම් අපිට මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක තෙලා මේ ලැප්ටොප් එක හොයන්න පිටත් වෙලා යනවා. ඒ වගේම ලෝරාගේ බොයෆ්‍රෙන්ඩ්ට දැනගන්න හම්බ වෙනවා මරීනා ඉපදෙන්නත් කලින් එයාගේ අම්මව කවුරු හරි ගිනි තියලා තියෙනවා. ඊට පස්සේ කොමාරියාව බේරගෙන තමයි මරීනාව බඩින් එළියට අරන් තියෙන්නේ. ඒ වගේම තමයි ඒ වෙනකොට ලෝරාගේ අම්මගේ ශරීරය ගොඩක් දුරට පිච්චිලා තිබිලා තියෙන්නේ. ඒ වගේම එතකොටම දකින්න හම්බ වෙනවා ලෝරාට එයාගේ account එකේ මරීනා වීඩියෝ එකක් upload කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ Miss Sisiගේ photo එකක්. ඒ වගේම ඒක කලින් විදියටම දිය වෙලා යනවා පෙන්නනවා. ඒ කියන්නේ Miss Sisiටත් වැඩේ හම්බ වෙන්න හදන්නේ. ඊට පස්සේ එතනින් cut කරලා පෙන්නනවා Miss Sisi වයා ඉන්නේ කාමරයක. මෙයාට එතනදී අමුතු සද්ද වගේක් ඇහිලා මෙයා ගිහිල්ලා දොරේ තිබිච්ච පුංචි හිලෙන් බලනවා එළියේ කවුද ඉන්නේ කියලා. එතකොට එයාට දකින්න හම්බ වෙනවා එතන අර විරූපී වෙච්ච පොඩි ළමයි දෙන්න ඉන්නවා. ඒ වගේම හිලාස්සෙන් එකපාරට මෙන්න මෙහෙම දේකුත් පේනවා.
ඉතින් මේ වෙලාවේ ලෝරාත් දැනගන්නවා මිසිසීට වැඩේ හම්බෙන්න හදන්න කියලා. මෙයා බොයෆ්‍රෙන්ඩ් එක්ක මිසිසීව හම්බෙන්න යා ගෙදරට එනවා. ගේ ළඟට කිට්ටු වෙනකොටම හොඳටම තුවාල වෙලා ඉන්න මිසිසී මේගොල්ලෝගේ වාහනේ උඩට වැටෙනවා. ඊට පස්සේ පෙන්නවා මිසිසී හොස්පිටලයිස් කරලා. එතනට CID ඔෆිසර්ස්ලා තැවිල්ලා බලාගෙන ඉන්නවා. ඒ අතර ලෝරායි හැකර් යනවා අර ලැප් එක හොයාගෙන. මේගොල්ලෝ ඒක හොයාගන්න යන්නේ එදා මරීනාගේ කාමරෙන් හම්බ වෙලා තිබිච්ච ෆොටෝස් ටික ෆලෝ කරගෙන. ඉතින් එතනින් කට් කරලා ආයෙමත් පෙන්නවා මිසිසී හොස්පිටල් එකේ ඉන්නවා. ඉතින් මෙයාට සිහිය නැතුව තමයි මෙතන ඉන්නේ. ඊට පස්සේ එකපාරට මෙයාට සිහිය එනවා. ඊට පස්සේ එයාගේ ඇඟේ ගහලා තිබිච්ච බටර් එකයි සේලයින් කඩු ටිකයි ඔක්කොම ඇදලා ගලවලා දානවා. ඉතින් CID ඔෆිසර්ස්ලාත් මේ පරිලාවේ වෙන පැත්තක් බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ විදියට මිසිසී එකපාරට එළියට ඇවිල්ලා CID ඔෆිසර් කෙනෙක්ගේ ගන් එකක් ඇදලා අරගෙන එයාටම වෙඩි තියාගෙන සුසයිඩ් කරගන්නවා. ඉතින් මේ දේවල් වෙන්නේ මේ මරීනාගේ ආත්මේ හදන්නේ ලෝරාගේ හොඳම යාළුවා ටිකව මරලා දාලා ලෝරාව තනි කරන්න. ඉතින් උතරින් කට් කරලා පෙන්නවා ආයිමත් ලෝරා හැකර් එක්ක ලැප් එක හොයන්න ගිහිල්ලා. ඒ වෙලාවේ හැකර්ට ආයිමත් මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ තියෙන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ හැකර්ගේ ටයිම් එක කියලා. ඉතින් දැන් හැකර් හොඳටම බය වෙනවා. ඉතින් මෙතනදී හැකර්ට පේන්න ගන්නවා යාවටේ විරූපී මිනිස්සු කට්ටියක් ඉන්නවා කියලා. ඉතින් හැකර් බය වෙලා එතනින් දුවලා යනවා. ඊට පස්සේ හැකර්ට මතක් වෙනවා මේ ලෝරාව මරලා දැම්ම නම් මේ ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන් නේද කියලා. ඊට පස්සේ එයා ලෝරා ළඟට ගිහිල්ලා කියනවා ඔයා මැරලා ගියා නම් අපිට නිදහසේ ඉන්න පුළුවන් කියලා. එයා ළඟ තිබිච්ච පිහිය අරගෙන ලෝරාගේ බඩමැද්දට ආනිනවා. ඉතින් ඒකෙන් ලෝරාට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ලෝරා යාට බාරක් ගහලා එතනින් පැනලා දුවනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා ලෝරා එක තැනකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. එතනදී ලෝරාට දකින්න හම්බ වෙනවා අර මරීනා පොඩි කාලයට කරදර කරපු පොඩි ළමයි දෙන්නා මැරිලා ඉඳලා තියෙන්නේ හාල් මෝලක. මේ හාල් මෝලේ ෆොටෝ එකක් මරීනාගේ කාමරේ තිබිලත් හම්බ වුණා. ඊට පස්සේ ලෝරාට හිතෙනවා සමහර විට එතන ලැප් එක තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ලෝරා කරන්නේ Google එකේ මේක සර්ච් කරලා ලොකේෂන් එක හොයාගෙන මේ හාල් මෝලට යනවා. ඉතින් ලෝරා හාල් මෝල ඇතුලේ ලැප් එක හොයන අතරමඟදී ලෝරාගේ අම්මගෙන් වීඩියෝ කෝල් එකක් එනවා. ඉතින් ඒක කතා කරනකොට ලෝරාට දකින්න හම්බ වෙනවා ලෝරාගේ අම්මා පිස්සු නටන්න පටන් අරගෙන. ඒ කියන්නේ මරීනාගේ ආත්මේ මෙයාගේ අම්මා ළඟට ගිහිල්ලා. ඉතින් ලෝරා හොඳටම මෙතන බය වෙලා ඉන්නවා. ඉතින් ඔය අතරේදී ලෝරාගේ බොයෆ්‍රෙන්ඩ් උත් උතෙන්ට එනවා. ඇවිල්ලා දෙන්නත් එක ටිකක් වෙලා බදාගෙන ඉන්නකොට හැකර් ඇවිල්ලා ලෝරාගේ බොයෆ්‍රෙන්ඩ්ට පිහියෙන් අනිනවා. ඉතින් එතනදී ලෝරාගේ බොයෆ්‍රෙන්ඩ් මැරෙනවා. ඉතින් එතනින් ලෝරා පනලා දුවනවා. ඒකම හැකත් ලෝරාව පස්සෙන් ෆලෝ කරන්න පටන් ගන්නවා. ඒත් ඉතින් දැන් හැකර්ගේ ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ. බම්බරු සෙට් එකක් ඇවිල්ලා හැකර්ව වහ ගන්නවා. වහගෙන හැකර්ට ඇනලා මරලා දානවා. දැන් ඉතින් ලෝරා විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඉතින් උතනදී ලෝරා ළඟටත් අර විරූපී මූණු තියෙන ළමයි දෙන්න එනවා. ඒ වෙලාවේ එතෙන්ට මරීනාත් එනවා. හැබැයි මරීනාගේ පොඩි කාලේ පෙනුම තමයි තියෙන්නේ. ඇවිල්ලා කියනවා මට හැමදාටම ඔයාගේ හොඳම යාළුව වෙන්න ඕනේ කියලා. එහෙම කියලා මරීනා එතනින් පිටත් වෙලා යනවා. ලෝරාත් මරීනාගේ පස්සෙන් පොඩ්ඩක් ගිහිල්ලා බලනවා. ගිහිල්ලා බැලුවම අර ලැප් එක එතන තියෙනවා. ඉතින් ලැප් එක මේ වෙලාවේ බ්ලැක් මිරර් එකක් වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ලෝරාත් කරන්නේ ගිහිල්ලා ලැප් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ලෝරාත් ලැප් එක හරහා ඔයාගේ මූණ බලපු නිසා ලෝරාටත් වෙන්නේ බ්ලැක් මිරර් එකේ ෂාපයට අහුවෙන්න. ඉතින් එතනින් කට් කරලා අලුත්ම සීන් එකකින් පෙන්වනවා රෙස්ටුරන්ට් එකක්. රෙස්ටුරන්ට් එකේ ලෝරා වාඩි වෙලා ඉන්නවා මේසෙක තනියම. ඉතින් මෙතනදී ලෝරා මරීනාගේ ලැප් එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ලෝරා ඇඳගෙන ඉන්නේත් මරීනා ඇඳගෙන හිටපු විදියටමයි. ඒ වගේම ලෝරාගේ FB account එක පෙන්වනවා. ඒකත් අර මරීනා වගේම black and white වලින් හදලා ලෝරා කියන නම දෙකට කඩලා නම් දෙකක් විදියට දාලා මරීනායි ලෝරා එකට ඉන්න profile picture එකකුත් දාලා තියෙනවා. ඒ වගේම friend list එකක් 0 වෙලා තමයි තියෙන්නේ. ඉතින් මරීනාටත් ඕන උනේ එයාට වෙච්ච දේ ලෝරාටත් කරන්න. ඉතින් මරීනා කොහොම හරි ඒක කරගත්තා. ඉතින් ඔතනින් කතාව ඉවර වෙනවා. ඉතින් කොහොමද මේ කතාව? කතාව ගැන පොඩි කමෙන්ට් එකක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ආයෙමත් දවගදිම දවසක මේ වගේ ලස්සන කතාවක රිවියු එකක් අරගෙන එන්නම්.